ඔබේ ජීවිතයේ ලස්සනම දවස ඔබ දන්නව මංගල උත්සවයේ පැවැත්වෙන දවස ඔබ ජීවිතේ බලාපොරොත්තු වෙන දවසක් වගේම ඔබ හීන දකින දවසක්. ඒ දවසට කොයි විදිහටද අපි හැදෙන්නේ කියලා බොහෝ වෙලාවට අපි හිතනවා. කලින් සැලසුම් කරනවා. එහෙම හිතන ඔබට අපි හිතුවා දැන් මංගල උත්සවයට කලින් බොහෝ වෙලාවට වර්තමානයේ මේ විවාහ ලියාපදිංචි කිරීමේ උත්සවය ගන්නවා. ඒත් එක්කම මංගල උත්සවයේ දවසේදී සමහර අය තමන් ගොයින වේකකට වෙනස් විදිහකට හැදෙනවා. මෙන්න මේ වගේ ඕනම අවස්ථාවකට ගැළපෙන විදිහේ කොණ්ඩමෝස්තරයක් කොහොමද නිර්මාණය කරගන්නේ? ඔබටත් ලපෙනවද බලන්නකෝ අද ඇය කියලා දෙන්න යන මේ කොණ්ඩමෝස්තරය. අපිත් එක්ක ඉන්නවා මේ ශිල්පිනියක්, ඇය රූපලාවන්‍ය ශිල්පිනියක්, කේශාලංකරණ ශිල්පිනියක් විදිහට අපි හඳුන ගන්න නදීකා පෙරේරා අපිත් එක්ක ඉන්නවා. අයිබන් නදීකා. අයිබෝවන්. නදීකාද කොණ්ඩ විලාසිතාවක් ගැන තමයි අපි කතා කරන්න සූදානම් ඉන්නේ. ඔව් ප්‍රභා. දැන් විශේෂයෙන්ම අද කියා දෙන කොණ්ඩමෝස්තරය හැමදාමත් අපි නුගසේවණින් සරල මෝස්තර කියා දෙන්නේ. නමුත් මේකේ තියෙන විශේෂත්වය තමයි මේක මනාලියක් සඳහා විතරක් නෙමෙයි උත්සව අවස්ථාවකට සහභාගී වන අයටත් මේක යොදා ගන්න පුළුවන් මෝස්තරයක් හැටියටයි අපි මේ අද හඳුන්වන්නේ. මුලින්ම මම පෙර සූදානමක් හැටියට මුල් කොටස සූදානම් කරගෙන ආවා. අපි මුහුණට ගැළපෙන ආකාරයට මෙතන කොට හිස් මුදුනෙන් කොටසක් අපි බැක්කොම් කරලා මේ ඉදිරිපස කොටස කුඩා ඇඹරුමක් කරලා තියෙනවා. ඒතර මේ ඇඹරුම ගැනත් මම කතා කළොත් අඟ නලල වටා අඟලක පමණ තීරුවක් ඇරලා තමයි මේ ඇඹරුම මම කරන්නේ. එතකොට අපි ඒක කරන හැටි බලමු. විශේෂයෙන්ම ප්‍රභා මෙන්න මේ වගේ කොටසක් කුඩා ඇඹරුමක් ට්විස්ට් එකක් ගන්නවා නම් අපි හැබැයි අපේ ළඟට එන සේවාදායකයාගේ මේ හිස කෙස් වල ස්වභාවය ගැන චුට්ටක් අවබෝධයක් තියෙන්න ඕනේ. කියන්නේ දැන් නලල වටා තියෙන කෙස් ඉතා අඩු ප්‍රමාණයක් නම් මේ ස්ටයිල් එක එච්චරම ගැළපෙන්නේ නැහැ. ඒ නිසා කෙස් වල ස්වභාවය පරීක්ෂා කරලා ඊට ගැළපෙන ස්ටයිල් එකක් තෝරගන්න එක තමයි වඩාත් සුදුසු වෙන්නේ. කියන්නේ කෙස් ගොඩක් නලල වටා ළඟ ළඟ පිහිටලා තියෙනවා නම් ඉදිරිපස කුඩා ඇඹරුමක් මේ ආකාරයෙන් කුඩා තීරු වශයෙන් ගන්න එක ගැටලුවක් නැහැ. නැත්තම් අපිට පුළුවන් තනි ඇඹරුමක් ආකාරයටත් මේක විලාසිතාවක් හැටියට ගන්න. විශේෂයෙන් අපි මෝස්තර අනුකරණය කරද්දී දැන් අපි කියනවා මේ බ්ලොන්ඩ් හෙයා කියලා. මේ සාමාන්‍යයෙන් කහ පැහැයට හුරු දුඹුරු පැහැති කෙස් නම් 140,000ක් විතර, ඒ කියන්නේ කෙස් වැඩි ප්‍රමාණයක් තියෙනවා. දැන් අපේ රටේ අපේ ආසියාතික රටවල් වල ඇත්තටම කෙස් සංඛ්‍යාව ගත්තොත් 110,000ක් වගේ තියෙනවා. ඒතර විදේශීය රටවල් වල තියෙන හැම ස්ටයිල් එකක්ම ඇත්තටම අපිට අනුකරණය කරන්න අමාරුයි ඒ අයුරින්ම. එතකොට අපිට ඊට ටිකක් ළඟින් යන විදිහට ඊට අනුගත වෙන්න ස්ටයිල් එක අපේ කෙස් වල ස්වභාවය අනුව වෙනස් කරගන්න එක තමයි වඩාත් සුදුසු වෙන්නේ. එතන මේ තෝරගන්න හැමදාම තුගසවලින් අපි උදව් කරනවා ඔබට. හරි. එතන මෙතනදී අපිට මේ දැන් ඈතින් ඈත මේ වගේ කෙස් අරගෙන මේ විදිහට සුළු වශයෙන් ස්ප්‍රේ කරන්න. ස්ප්‍රේ කරලා ඊට පස්සේ දැන් මේකේ අපිට මේකේ වොලියුම් එක ගන්න අවශ්‍ය නිසා අපිට පොඩ්ඩක් බැක්කොම් කරන්න පුළුවන්. ඇතුලෙන් බැක්කොම් කරලා මේ විදිහට සුළු ඇඹරුමක් අපි කරනවා. ওই විදිහට ඇඹරුමක් කරලා පොඩි බුරුලක් දීලා ස්ප්‍රේ එක හොම තියෙද්දි හොඳ වර්ගයේ ස්ප්‍රේ එකක් නම් ප්‍රබල සාමාන්‍යයෙන් තප්පර 2-3ක් යද්දිත් වේලෙනවා. ඊට පස්සේ අපි කරන්නේ මෙතෙන්ට හෙයා ක්ලිප් එකක් රඳවනවා. හෙයාකාරයෙන් හෙයා ක්ලිප් එකක් රඳවනවා. මේක හෙයා ක්ලිප් එක අපිට මේ తాවකාලිකව රැඳවීමක් කරන්නත් පුළුවන්. මේ විදිහට කරලා හෙයා ස්ප්‍රේ කරලා මේක වේලෙන්න දීලා අපිට අවශ්‍ය නම් ඉවත් කරගන්න පුළුවන්. කරලා දාන්නත් පුළුවන්. හරි. ඊට පස්සේ දැන් මම කිව්වා මේ ඇඹරුම නම් මේ ක්ලයින්ගේ ස්වභාවය අනුවයි කරන්න කියලා. ඊට පස්සේ පිටුපස අපිට ඇත්තටම කෙස්වල කෙස් ප්‍රමාණය අඩු වුණත් වැඩි වුණත් මේ කොටස අපිට අනිවාර්යයෙන්ම ඕනෑම කෙනෙක්ට කරගන්න පුළුවන් විදිහටයි දැන් මෙතනින් එහාට යන්නේ. අපි කරන්නේ මේ පහළට බැක්කොම් කරලා පීරගත්තු කොටස පොනිටේල් එකක් දාලා ඒක සම්පූර්ණයෙන් මෙහෙම එක පැත්තකට කරලා වමට හෝ දකුණට කරලා හෙයා ක්ලිප් කීපයක් මෙහෙම රඳව ගන්න පුළුවන්. හෙයා ක්ලිප් රඳවද්දි ප්‍රභා පොනිටේල් එකට හෙයා ක්ලිප් එකක් රඳවනකොට සාමාන්‍යයෙන් මෙන්න මෙහෙම කතිර ආකාරයට රැඳවීමක් කරන්න. ඒකට හේතුව තමයි එතකොට මේ අපි යොදන පොනිටේල් එක නැවත ගැලවිලා ආපස්සට එන්නේ
නැහැ. ඒ නිසා ඒ ගැන පොඩ්ඩක් සැලකිලිමත් වෙන්න ගොඩක් අය මේ පොනිටේල් එක මෙහෙම තියලා මෙහෙම හෙයා ක්ලිප් රැඳවීම කරනකොට ගොඩක් අය කියන දේ තමයි කොණ්ඩේ ආපස්සට බුරුල් වෙලා එනවා කියන එක. ඒතර ටිකක් බර වැඩි කොණ්ඩයක් වුණත් මේ විදිහට රඳවලා කතර ආකාරයෙන් හෙයා ක්ලිප් රැඳවීම කරද්දී ඒක නැවත බුරුල් වෙලා ආපස්සට එන්නේ නැහැ. නැහැ. හරි. දැන් මම කිව්වා මේක වැඩිපුර කියන්නේ කෙස් ප්‍රමාණය වැඩි හෝ අඩු කොණ්ඩයකට කරන්න පුළුවන් කියලා. කෙස් ප්‍රමාණය වැඩි කොණ්ඩයක් නම් මේ කොටසම ප්‍රභා අපිට චුට්ටක් බැක්කොම් කරලා ගන්න පුළුවන්. මේ වගේ මේ කෙස් තීරු අරගෙන කුඩා කෙස් තීරු අරගෙන මේ කොටස මෙහෙම බැක්කොම් කරලා මෙහෙම මේ කොටසම අපිට මේ බන් එකක් ආකාරයට මෙතන නිර්මාණය කරන්න පුළුවන්. නමුත් පොනිටේල් එකේ කොණ්ඩේ අඩු කෙනෙක් වුණා කියන්නකෝ, මෙතන කෙස් ප්‍රමාණය අඩුයි කියන්නකෝ. එතකොට අපිට පුළුවන් අපිට වෙළඳපොළේ මිලදී ගන්න තියෙන මේ වගේ හෙයා බන්, මේ වගේ බන් එකක් අරගෙන ඒක අපිට මෙහෙම පොනිටේල් එක මත තියන්න පුළුවන්. ඒක අපි තීරණය කරන්නේ කෙස් සංඛ්‍යාව මේ ප්‍රමාණය අනුව. ඒ කියන්නේ කෙස් ප්‍රමාණය වැඩිපුර තියෙනවා නම් අපි වැඩිපුර මේ බන් එකක් කියලා වෙනම එකතු කරන්න අවශ්‍ය නැහැ. කෙස් ප්‍රමාණය අඩු වුණොත් පමණයි අපි මේ ආකාරයෙන් එකතු කිරීම කරන්නේ. ඒතර බන් එක මේ විදිහට අපි රඳව ගැනීම කරනවා පිටුපස හරි මැදට වෙන්න. හෙයා ක්ලිප් කීපයක් සහ හෙයා පින්ස් කීපයක් අපිට මේ විදිහට රැඳවීම කරන්න පුළුවන්. ඊළඟට අපි දැන් කොණ්ඩේ ස්වභාවික පෙනුම පේන්න කොච්චර අඩු කොණ්ඩයක් වුණත් කොණ්ඩේ ස්වභාවික පෙනුම පේන්න නිසා අපිට ස්වභාවික කොණ්ඩෙම මේ බන් එක කොටස මෙහෙම ආවරණය කරන්න පුළුවන්. නැවතත් මම පෙන්නන්නම් මේ අපි බන් එක තියලා තියෙන්නේ කෙස් ප්‍රමාණය අඩු නිසා. ඊළඟට අපි කරන්නේ ස්වභාවික කොණ්ඩෙම මේ කොටස මෙහෙම ආවරණය කරනවා. මේ විදිහට ආවරණය කරලා අපි කරන්නේ මේ කොටසට හෙයා ක්ලිප් නැවත රැඳවීමක් කරනවා. මේ විදිහට අපි නැවතත් හෙයා ක්ලිප් ඒ කොටස බැක්කොම් කරන්න අවශ්‍ය නැහැ. අර බන් එක වහගන්න විතරයි අවශ්‍ය නේද? බන් එක වහගන්න විතරයි අවශ්‍ය. ප්‍රභා දැන් මම දැන් සමහර යුවතියන් විශේෂයෙන් බ්‍රයිඩ්ලා මේ දැන් කොණ්ඩේ වැඩි කෙනෙක් වුණත් බැක්කොම් කරනවට එච්චර කැමති නැහැ නේද? කොණ්ඩේ කැඩෙනවා අමාරුයි. ඒතකොට අපිට පිරුණු ස්වභාවයක් අවශ්‍යයි. ඒතර පිරුණු ස්වභාවය ගන්න අවශ්‍ය නම් අපිට මේ විදියට විකල්පයක් හැටියට බන් එකක් යොදා ගන්න පුළුවන්. ඒතර බන් එකට සමහර අය අකමැත්තක් දක්වනවා මේක કૃත්‍රිම බවක් පේනවා කියලා. දැන් කොහොමද કૃත්‍රිම බවක් පේන්නේ? ස්වභාවික කොණ්ඩේ සම්පූර්ණයෙන් බන් එක ආවරණය වෙලා තියෙන්නේ. හරි. ඒ නිසා අපිට ඒක මේ ස්වභාවික පෙනුම හිටින්න මේ කොටස ආවරණය කර ගන්න පුළුවන්. හරි. අපි යමු ඊළඟ කොටසට. මේ ඊට පස්සේ ප්‍රභා මම දැන් මෙතන වර්ණ ගැන්වූ කෙස් අපි තියෙනවා කියලා අනුමාන කරොත් වර්ණ ගැන්වූ කෙස් එක්ක මේ කෙස් තීරු මේ එකට ගන්න පුළුවන්. එහෙම නැත්නම් අපිට ඒ කියන්නේ හියුමන් හෙයා වෙනම තියෙනවා, තරමක් විලාධිකයි, එක්ස්ටෙන්ෂන් කරලා ගන්න පුළුවන්. එහෙම නැත්නම් કૃત્રિમ කෙස් තියෙනවා තරමක් මිලාඩුවට ඒ කොටස් හෝ මෙහෙම පහලට එකතු කරලා සුළු වශයෙන් හෙයා ස්ප්‍රේ කරන්න. මේ විදිහට හෙයා ස්ප්‍රේ කරන්න මම කිව්ව ප්‍රභා මේ හොඳ වර්ගයේ හෙයා ස්ප්‍රේ එකක් නම් තප්පර දෙකක් තුනක් යද්දි වේලෙනවා. ওই විදිහට අරගෙන ද ලේයර් කරපු කොණ්ඩයක් වගේ නම් හුඟක් වෙලාවට අර තැනින් තැන මේක ඇඹරුම කරනකොට කොටස් හැලෙන්න පුළුවන්. ඒ නිසා තමයි අපි ස්ප්‍රේ කරන්න කියලා කියන්නේ. අනිත් එක ස්ප්‍රේ එක ජෙල් එකට වඩා මේකේ තියෙන මේ වෙනස තමයි අර ස්වභාවික පෙනුම එන විදිහට ඕගොල්ලන්ට මේක කරගන්න පුළුවන්. ඒ කියන්නේ අර કૃත්‍රිම බවක් ජෙල් එකක් භාවිත කරන තරම් පෙන්වන්නේ නැති නිසා. ඊළඟට අපි කරන්නේ මේක සුළු වශයෙන්, ඒ කියන්නේ අපි ලොකු ඇඹරුමක් කරන්නේ නැහැ ප්‍රභා. මේ විදිහට සුළු වශයෙන් පොඩි ඇඹරුමක් තමයි අපි කරන්නේ. හරි, ওই විදිහට ඇඹරලා. ඔව්, ওই විදිහට ඇඹරුමක් කරලා මේක අපි තියනවා මෙහෙම. මේ හරි, අපි එකක් ඉහළ කොටසෙ අපිට එහෙම උනත් ඔව් මේ රටාවම තමයි ප්‍රභා මම මුළු විලාසිතාවටම ඊට පස්සේ ගෙනියන්නේ. හරි, බලන්නකෝ තව කොටස් දෙක තුනක් අපි පෙන්වමු. පැහැදිලි ඇති. එතකොට ඔය රටාවම අපි නැවතත් තීරු වශයෙන් අරගෙන තීරු කීපයකට ගන්නවා. මේ තියෙන ප්‍රභා අපි
භාවිතා කරපු පළවෙනිම තීරුව ඒක ක්‍රමානුකූලව අයිනෙන් ගත්තේ. ඊට පස්සේ නැවතත් දෙවෙනි තීරුව, නැවතත් තුන්වෙනි තීරුව. ඒතර ප්‍රභා මේක අර ගොඩාක් හැඹරුමක් කරපු නැති නිසා තමයි ඒක අර තීරුව ආකාරයට පෙන්වන්නේ. ඊළඟට මම අවසානයේ ඒක ඉතිරි කොටස් ටික කෙස්වල අග හැංගෙන්න දෙන්නේ නැතිව මේ කුඩා තීරුවල අග එහෙමම පේන විදිහට නිදහසේ එක තියෙන්න ඇරියා. එතකොට එතනදී කෙස්වල අගට නැවතත් හෙයාර් ස්ප්‍රේ චුට්ටක් පාවිච්චි කරලා ඒක වේලෙන්න කලින් මෙහෙම ඇඟිලි තුඩු වලින් පොඩ්ඩක් මේ විදිහට ඒක නීට් කරගන්න. නීට් කරන්න පුළුවන්. ඔය විදිහට. එතකොට මේකේ විශේෂයෙන් ඕනමන්ට් එකෙන් මොස්තරයට හානි නොවන විදිහට මොස්තර ඉස්මතු වෙන්න මම අරගෙන තියෙනවා. ඒක ඒ කියන්නේ මේ මේ හැමතිස්සෙම ප්‍රභා අපි ඕන් හෙඩ්ඩ්‍රෙස් එකක් භාවිතා කරා, ටෝනමන්ට් එකක් භාවිතා කරා, ඒක කොණ්ඩ විලාසිතාවට හානි නොවන විදිහට කරන්න අවශ්‍යයි නේද? මතු වෙන විදිහට කරන්න අවශ්‍යයි. හරි. නදීක, දැන් මේ වගේ විලාසිතාවක් කරගන්න හිතන කෙනෙක්ට මේ යම් ගැටලුවක් ඇති වුණොත් ඔබව සම්බන්ධ කරගන්න වැඩිදුර අදහස් දැනගන්න පුළුවන් කොහමද ඔබව සම්බන්ධ කරගන්න පුළුවන්? මගේ දුරකථන අංකය 0777 80 3800. හොඳයි. ඔන්න ඔය කියන දුරකථන මාර්ගය ඔස්සේ ඔබට හැකියාව තිබෙනවා නදීකා පෙරේරාට කතා කරන්න. ඇය සූදානම් ඔබට උදව් කරන්න. එහෙමනම් බොහොම ස්තුතියි අද නුගසවන මැදිරියට ආවට වෙනස් දෙයක් අරගෙන. අයබෝ අයබෝ.